එහෙම 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 ඒකයි පුතේ එතනදී ඔබ සද්ධර්ම ශ්‍රවණය කරමින්ම ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුවින් මේ දේ දකින්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුතේ මේ මං කියුවනේ ඔබ සක්‍රියා වෙලා තුපදිලා තිනවා කියලා නේද? ඔබ සක්විති රජ වෙලා තුපදිලා තියෙනවා. නේද? ඒසා අසිරිමත් දේවල් ඔබ ලබලා තියෙනවා පුතේ ඔබ මේ ජීවිතේ ලබලා තියෙන කොයිතරම් නොවැටිනා දෙයක්ද නේද? ඔබ එහෙම ඉක්කන දක්ෂ වෙන්න ඕන. තේරෙනවා? ඔබ බලන්න ඔබ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ කියලා දිනවා ඔබට ලැබෙන්න තියෙන දේක් කවදාකවත් නොලැබිලා නැහැ. නොලැබෙන්න තියෙන දේක් ඔබට ලැබිලා නැහැ. ඔබට ලැබිලා තියෙන්නේ ඔබ කරගත්තා වූ දේ. තේරෙනවා? ඔබ කරගත්තා වූ දේයි ඔබට ලැබිලා තියෙන්නේ. ඔබට බිරිඳක් ලැබිලා තියෙන නම් පුතේ ඔබේ හේතුඵල ධර්මයන්ට අනුව ඒ බිරිඳ ලැබුණා. ඔබට දරුවෙක් ලැබුණා නම් ඔබේ හේතුඵල ධර්මයන්ට අනුවයි ඔබට ඒ ලැබුණේ. ඒ නිසා ඔබට යමක් ලැබුණා නම් පුතේ ඔබ කරගත්ත දේයි ඔබට ලැබිලා තියෙන්නේ. එනිසා ඔබ ඔබේ netin කඳුලක් ගලනවා නම් ඒ කඳුලට හේතුවත් ඔබමයි. ඔබ සිනහසෙනවා නම් පුතේ සිනහවට හේතුවත් ඔබමයි. කඳුලට හේතුවත් ඔබ නම් හිනාවට හේතුවත් ඔබ නම් පුතේ කඳුලට ඔබ ගැටිලවත් හිනාවට ඔබ ඇලිලවත් වැඩක් නැහැ. එනිසා අපේ ඉදිරියට කොච්චර බාධක ආවත් පුතේ ඒක හේතුඵල ධර්මයක්මයි. අපේ ඉස්සරහට කොයිතරම්නම් සතුරු දේවල් ආවත් ඒකත් හේතුඵල ධර්මයක්මයි. එන පුතේ කොයිසම් ගැටීම් ආවත් අපි ගැටෙන්න යන අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි කරගත්තා වූ දෙයක්. තේරෙනවා. ඔබේ බිරිඳ ඔබට අකීකරු නම් පුතේ අනිවාර්යයෙන්ම ඔබ ගිය ජීවිතයේ ඔබේ බිරිඳට අකීකරු වෙලා තියෙනවා. ඔබේ දරුවා ඔබට අකීකරු නම් අනිවාර්යයෙන්ම ඔබ පුංචි කාලේ ඔබේ අම්මා තාත්තාට අකීකරු වෙලා තියෙනවා. ඒතකොට මේම හේතුඵල ධර්මයන් අනුව ගලපනවායි කියන්නේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව දෙන එක මහත්ද? ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවට ආපු කෙනා ඇලීම් ගැටීම් වලට යන්නේ නැහැ. එයා උපේක්ෂාව තුල ජීවත් වෙනවා. තේරෙනවද? එනිසා මේ ගමනේ අධිපතේ ඔබ ධර්මානුකූලව ජීවිතය දකින්න. තේරෙනවද? ඔබට කෙනෙක් ගහන්න આવොත්, තොරවන්න આવොත් ඔබ පෙර සංසාරේ කාට හරි ගහලා තියි කියලා ඔබ දකින්න. මොකද ඔබ ලෝකේ නිවැරදි කරන්න නෙමෙයි යන්නේ. බුදුරජාණන් වහන්සේ කියන ඔබට ලෝකේ නිවැරදි කරන්න බෑ. අදට වඩා කවදාකවත් හෙට හොඳ වෙන්නේ නැහැ මහත්මේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රයකින් දේශනා කරනවා. සතර සරිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. තේරුණා? ඊට පස්සේ කියනවා සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. ඊළඟට කියනවා දෙතිස් කුණුපේ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. එතකොට කොහොමද මහත්මයා ආයතන හැටියට අපි මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇස, මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස ගලවන බිමින් දාන්න කියලා. තේරුණාද? ඔබේ මනස, ඔබේ කන, ඔබේ නාසය, ඔබේ දිව, ඔබ ශරීරය ගලවලා බිමට දාන්න. දැන් බිමට දැම්මම ගොඩවල් කීයක් තියනවද? 6යි. දැන් මේ ගොඩවල් 6 තියා දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ ගොඩවල් 6 තියා දකිද්දි මෙතන නිට්ටය වූ ඝන වූ කයක් තියනවද? රූප සංඥාවක් තියනවද? මෙතන ඝන වූ රූප සංඥාවක් දැන් අපි Tamanට පේන්නේ නැහැ. තේරෙනවද? ඝන වූ රූප සංඥාව දැන් ගලවලා ගොඩවල් 6ට දැන් දැන් මෙතන මනෝමය රූපයක් මෙතන මවාගෙන බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගොඩවල් 6 දිහා දකින්න කියලා. මේ ඇස කියන රූපය කුණු වෙනවා, ගඳ ගන්නවා, ඕජාව කලනවා, නිලමැස්ස වහනවා, මනසින් දකින්න කියලා. මේ කනනාසය, දිව ශරීරයේ, මනස කියන රූපයන් කුණු වෙනවා, ගඳ ගන්නවා, ඕජාව කලනවා, නිලමැස්ස වහනවා, මනසින් දකින්න කියලා. දැකලා මේ රූපය කෙරෙහි දින සුෂ්ණාව සිඳන ආකාරයෙන් කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවද? දැන් මෙතන ඝන රූප සංඥාවක් නැහැ. තේරුණා? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන් ප්‍රිය කරන්නා වූ හැම රූපයක්ම දැන් බිරිඳ කියන රූපය මතක් වුණොත් ඔබ බිරිඳගේ රූපයත් ගලවලා ගොඩවල් වලට දාන්න. ස්වාමි පුරුෂයා කියන රූපය මතක් වුණොත් ස්වාමි පුරුෂයා කියන රූපයත් ගලවලා ගොඩවල් වලට දැන් බිරිඳ කියලා ඝන සංඥාවක්, ස්වාමි පුරුෂයා කියලා ඝන සංඥාවක් තියෙනවද? දැන් තමන්ට ඒක ඝන සංඥාවක් නැහැ. තේරුණාද? මනෝමය වශයෙන් මනෝමය රූපයක් හැටියට ඒවා දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තේනත් එහෙම දකිමින් මේ රූපයන්ගේ අනිත්‍යභාවය සිඳෙන දිසාවට, ඇසකර නාසයේ දිව ශරීරයේ මනස කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳෙන දිසාවට මේ රූපය දකිමින් ජීවත් වෙන්න කියලා. තේනත් භාවනා